සාදරයෙන් පිළිගන්නවා දත්තවා බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්නේ සුපිරි බිස්නස් එකක්. ඉතින් මේවා මේ බිස්නස් එක කවුරුවත් කාටවත් කියලා දෙන්නේ නැති බිස්නස් එකක්. ඉතින් සුපිරි බිස්නස් එකක්. ඊට කලින් කියන්න ඕනවා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන video ඔයා කරන්න හිතන් ඉන්න බිස්නස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. හරි, ඉතින් මොකක්ද අද කතා කරන්න යන බිස්නස් එක? අද කතා කරන්න යන බිස්නස් එක තමයි ස්පා එකක් පටන් ගන්න කොහොමද, ස්පා එකක් කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් ස්පා එකක් පටන් ගන්න විදිය මම ගනුදෙනු කරන විදිය ඔක්කොම කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම කියනකොට මේකට බලපත්‍රයක් තියෙන්න ඕන, නැතුව මේ ස්පා කරන්න බෑ හිතුමනාපයට. ඉතින් ආයුර්වේද ස්පා පර්මිට් එකක් ගන්න ඕන. ඉස්සෙල්ලාම ඔයාට ඔයා ආයුර්වේද ශාස්ත්‍රයේ ඉන්නව නම් ඔයා ආයුර්වේද ડોක්ටර් කෙනෙක් වගේ නම් පුළුවන්. එහෙම නැත්නම් ආයුර්වේද සම්බාහන ඒ වගේ මොකක් හරි ඔයා කෝස් එකක් කරලා තියෙනවා නම් ඒක සර්ටිෆිකේට් එක දීලා ආයුර්වේද අංශයකින් ඔයාලට ස්පා පර්මිට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි ලේසිම විදිය. ඔයා ආයුර්වේද ડોක්ටර් කෙනෙක් වගේ නම් ඒත් පුළුවන්. එහෙම නැත්නම් ආයුර්වේද කෝස් එකක් කරලා සම්බාහන කෝස් එකක් කරලා ආයුර්වේද ඔගොල්ලෝ ලේසියම සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ සර්ටිෆිකේට් එක වෙනකොට ඔගොල්ලොන්ට පර්මිට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි ස්පා එකට පර්මිට් එකක් ගන්න ලේසිම විදිය. මේවා හරි වැදගත් තොරතුරු කවුරුවත් කාටවත් නොකියන. හරි, ඊට පස්සේ ඔගොල්ලෝ මේ ඒ පර්මිට් එක සුසු ස්ථානයක් තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් නාගරික තැනක නම් මේක වැඩි හොඳයි. ඉතින් ඔගොල්ලෝ ඒ සුසු ස්ථානයක් තෝරගෙන මේකට සේවිකාව ගන්න ඕනේ. ඉතින් සේවිකාව ගන්නකොට ඔගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ටිකක් ලස්සන හුරු වූටි පෙනුමක් තියෙන කට්ටිය තමයි මේකට ගන්න ඕන. ඉතින් ඒගොල්ලොන්ට මාසයට ලක්ෂයක විතර පඩියක් දෙන්න ඕන ඔගොල්ලෝ. ඉතින් මේක නීති විරෝධී දේවල් කරන්න එපා මේක ඇතුලේ. ඊට පස්සේ ඔගොල්ලෝ ඒ සුසු ස්ථානයක් තෝරගෙන ඒක ලස්සන ඩිසයින් කරලා කුලියට ගත් ස්ථානයක් තෝරගෙන ඒක ලස්සනට ඩිසයින් කරගන්න ඕන. ඩිසයින් කරගත්තට පස්සේ ඒ සම්බාහන මධ්‍යස්ථානයේ වැඩ කරන්න ගෑන ළමයි හොයාගන්න විදියක් මම කියන්නම්. ඔය ආයුර්වේද ආයතනවල වැඩ කරන කට්ටිය ඒගොල්ලෝගේ මාර්ගයෙන් හොයාගන්නත් පුළුවන්. ආයුර්වේද ආයතනවල වැඩ කරන කට්ටියමත් එනවා සමහර කට්ටිය. ඉතින් වයස 18 35 අතර කට්ටිය මේකට යොදා ගන්නව නම් ගොඩක්ම හොඳයි. මොකද ගොඩක් වයසක කට්ටිය යොදා ගන්නත් එපා. එතකොට මේ ව්‍යාපාරය කරගෙන යන්න අපහසු වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක මිල ගණන් මම සදාන් කරන්නම්. ඒ වගේම තවත් ගැල්ම හොයාගන්න පුළුවන් විදියක් තමයි ඔයා Facebook එකේ post එකක් දාන්න. ඔයා register කරපු ලියාපදිංචි අංගය දාලා මෙන්න මේ ඔයා ලියාපදිංචි කරපු නමින් මෙන්න මේ ස්පා එකේ vacancy දිනවා කියලා දාලා ඔයගොල්ලන්ට එහෙම ගැල් ළමයි දු set කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ මිල ගණන් සදාන් කරන්නම් මම ඉස්සරලාම සාමාන්‍යයෙන් full body massage එකකට රුපියල් 5000ක් වගේ ගන්නවා. සාමාන්‍යයෙන් මේ ඉන්න ඔයාලා ඉන්න ප්‍රදේශෙත් අනුව මේවා එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් ෆුල් බොඩි මසාජ් එකකට 5000ක් ගන්නවා නම් ඒ 5000ෙන් 3000යි ආයතනයේ අයිතිකාරයට යන්නේ. ඒ කියන්නේ ස්පා එක පටන් ගන්න ඔයානේ ඔයාට යන්නේ 3000යි අනිත් 2000 ලැබෙන්න ඕන අර සම්බාහනය කරන ගෑනු ළමයට. ඉතින් ගෑනු ළමයි කිහිප දෙනෙක් ඉන්නකොට ඒන කස්ටමර්ස්ට ඕන එක්කෙනෙක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ හොඳට ලස්සනට ඉන්න බලනවා මේ. එතකොට ඒගොල්ලොන්ට මේක මේ ඉක්මනටම මේ ඔයගොල්ලන්ටත් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් නිසා. ඉතින් ඒක කස්ටමර් කෙනෙක්ගෙන් රුපියල් 2000ක් එයාට වැටෙනවා. ඉතින් ඒ විදිහට තමයි පඩිය හැදෙන්නේ. ඔයාට 3000යි එයාට 2000යි. ඔයා ඒ 3000ෙන් තමයි ලයිට් බිල් වතුර බිල් ඊට පස්සේ මැනේජර් කෙනෙක් ඉන්නව නම් ඒ මැනේජර්ගේ පඩිය ඊට පස්සේ ඔය ට්‍රීට්මන්ට් ඊට පස්සේ ඔය බොඩි වොෂ් ඊට පස්සේ සබන් වොෂ් දාන ඒවට ඊට පස්සේ ක්‍රීම් වර්ග ඔයිල් වර්ග ඔය ඔක්කොටම ඕගොල්ලොන්ගේ තමයි කොස්ට් එක යන්නේ. ඉතින් මාසිකට 130,000 වුණත් හොයාගන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක් මේක. ඉතින් මේ ව්‍යාපාරේ මොනවා හරි නොතේරෙන තැනක් ගැටලුවක් ප්‍රශ්නයක් තියුණා යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒ ඔක්කොටම ඔයාලට රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕන දෙයක් අහන්න මේ. ඉතින් ඔයාලට මේ ව්‍යාපාරේ පිළිබඳව මම හිතනවා මේ වීඩියෝ එකෙන් දැනුමක් එන්නේ නැති තේරෙන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒ හැම කමෙන්ට් එකම රිප්ලයි කරලා තියෙනවා මේ වෙනකොට. ඉස්සරහටත් කරනවා මගේ වීඩියෝ වල කමෙන්ට් වලට. හරි, ඉතින් මෙහෙම තමයි සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ මේක මේ ලීගල් ඒ කියන්නේ ඔයා ડોකියුමන්ට්ස් අදලා පර්මිට් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. පොලිස් ප්‍රශ්නයක්වත් වෙන යම් ප්‍රශ්නයක්වත්. හැබැයි මේවා ඇතුලේ වෙන දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ නම් ඔයාලගේ පර්මිට් උත් කැන්සල් වෙලා ප්‍රශ්න වැඩි වෙනවා. ඉතින් එහෙනම්
අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන තුරුම කට්ටියටම ජය වේවා, අවුස්සන්න නැහැ.